අයිබෝන් හැමෝටම අදත් මම ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් ආවිලා තියෙනවා වෙල්ඩින් සම්බන්ධව. ඒ කියන්නේ රුමේනියාවේ ෆැක්ටරියක් ඇතුලේ ලංකාවේ අපේ කොල්ලෝ කරන වෙල්ඩින් සම්බන්ධ පොඩි වීඩියෝ එකක්. මේක රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ලංකාවේ අපේ සියලුම දෙනාට ගොඩක් වැදගත් වේවි. ලස්සන වීඩියෝ එකක් අපේ කොල්ලෝ ලස්සනට මේ වැඩේ කරනවා. රැඳිලා ඉන්න දිගටම අපි බලමු දැන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතන සිද්ධ වෙන්නේ යකඩ වලින් මේ වලට පේන විදිහට යකඩ කෝන් එකක් යකඩ වලින් නිෂ්පාදනය කරන කෝන් එකක් නිර්මාණය කරන එක තමයි සිද්ධ කරන්නේ. මේ ඔක්කොම අපිට මැෂින් වලින් මේ බේස් එකේ තියෙන වලල්ල ඒ වගේම ඒකට සම්බන්ධ කරන පාර්ට්ස් සියල්ලම මැෂින් වලින් අපිට සකසලා දෙනවා. මේකේ වෙනම මැෂින් තියෙනවා ඒවා නිර්මාණය කරන්න. ඒවා නිර්මාණය කරලා අපි ළඟට ගෙනල්ලා දෙනවා. ගෙනල්ලා දුන්නම ඒවා මේ තියෙන ආකෘතියට සෙට් කරන්න තමයි තියෙන්නේ. ටිකක් අමාරු වැඩක්. පහසුයි වගේ පෙවුනට මේක ටිකක් අමාරු වැඩක්. තනියම ලස්සනට අපේ මේ නිර්මාණ ශිල්පියා අපේ ලංකාවේ යාළුවා ලස්සනට මේ වැඩේ කරනවා. ඔයාලා බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ලස්සන වැඩක්. ඒ වගේම රුමේනියාවට ඔයාලා එන්න ඉන්නවා නම් වෙල්ඩින් වැඩවලට සහ ඕනම දෙයකට ෆැක්ටරි වලට මෙතන අන්ස්කිල් ස්කිල් සියලු දෙනාම වැඩ කරන තැනක් මේ ෆැක්ටරි එක. අපේ සේවකයෝ ලංකාවේ අය 300ක් 400ක් වගේ ප්‍රමාණයක් මේ ෆැක්ටරි එක ඇතුළේ වැඩ කරනවා. දවසට පැය 8ක වගේ කාලයක් තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒ වගේම සතියට දවස් 5යි. සමහර දවස්වලට සෙනසුරාදාට අපිට වැඩ වැටෙනවා. ඒ දවස්වලට අපිට සෙනසුරාදා වැඩ කරනවා. සෙනසුරාදාට අපිට වෙනම අපිට එලවන්ස් ගෙවනවා මේගොල්ලෝ. ඒ කියන්නේ සාමාන්‍ය දවසට වගේ දෙගුණයක් මේගොල්ලෝ අපිට වැටුම් ගෙවනවා. ඒ වගේම රුමේනියාවට දැන්ට එන්න ඉන්න අයට සායෙන්ඩ බලාපොරොත්තුෙන් ඉන්න අයට මොන හරි දෙයක් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට සහයෝගය ලබා දෙන්නම්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ ඉන්ක්‍රෙඩිබල් මොමන්ට්ස් ෆේස්බුක් පේජ් එක තියෙයි. ඒකටත් ලයික් එකක් දාලා එකකින් හරි මට කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට උදව් කරන්න. මම ආව විදිහ මම ආව තැන් ආව ඒජන්සි ඒ වගේ දේවල් මම ඔයාලට කියලා දෙන්නම් කියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට ඔයාලට උදව් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මොකද ඉස්සරහට රුමේනියාව සම්බන්ධව වැදගත් වීඩියෝ ගොඩක් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දේවල් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න අනිවාර්යෙන් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ගොඩක් කලාවට මේ රුමේනියාව මේ ෆැක්ටරි වල කරන්නේ මේ මිග් වෙල්ඩින් තමයි. මිග් වෙල්ඩින් සම්බන්ධව තමයි ගොඩක් කලාවට මොකද යකඩ වැඩ සම්බන්ධව තමයි ෆැක්ටරි වල ගොඩක් සිද්ධ වෙන්නේ. මිග් වෙල්ඩින් තමයි ගොඩක් කලාවට රුමේනියාවේ ෆැක්ටරි වල කරන්නේ. එන්ඩින් අය ඒ ගැන දැනුවත් වෙන එක තමයි හොඳම දේ. මම දන්නවා ගොඩක් කලාවට මේ සම්බන්ධව ගොඩක් වෙල්ඩින් වැඩ වලට ස්කිල් අය ඒ ගැන දන්නවා. වෙල්ඩින් වැඩ වලට එන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් මිග් වෙල්ඩින් සම්බන්ධව හොඳට
දැනගෙන ඉන්නව නම් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයාලට එතකොට මෙතන ප්‍රශ්නයක් නැතුවම වැඩ කරගෙන යන්න පුළුවන්. මොකද මෙතන දැන් මේ පේන වැඩේ වුණත් මහ ලොකු දෙයක් නෙවෙයි වගේ පෙවුනට මේක ලොකු වගකීමකින් කරන්න ඕන වැඩක්. මොකද මෙයාලගේ මේක අතපසුවීම් සුළු අතපසුවීමකින් මේ දේවල් එහා මෙහා වුණොත් මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් අනිවාර්යයෙන් මේගොල්ලෝට මේක පඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා. පඩියෙන් වැටුවෙන් මේගොල්ලෝ අනිවාර්යෙන් ඒක අය කර ගන්නවා. මොකද මේක වගකීමක් සහිත වැඩක්. අපිට පේන විදිහට මේක හරි පහසුයි කියලා තමයි පේන්නේ. නමුත් මේක හරි වගකීම් සහගත වැඩක්. හරි ලස්සන වැඩක්. බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් ඇත්තටම කෝන් එක නිර්මාණය කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ වෙල්ඩින් කරලා ඉවරුනාට පස්සේ ඒකේ වල දන්නවා වෙල්ඩින් වැඩ කරන අය නම් දන්නවා බොර තියෙනවා. බොර සහ ඒ වෙල්ඩින් වැඩවල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒවා හදන එක තමයි දැන් තියෙන්නේ. මේ ඉන්නත් අපේ ලංකාවේම මල්ලි කෙනෙක් මෙතන වැඩ කරන්නේ. එයාත් හොඳ වෙල්ඩින් වැඩකරුවෙක් තමයි. එයා දැන් මේ අර කරපු නිර්මාණයේ අඩුපාඩු හදන එක තමයි මෙතන කරන්නේ. මම නැවත වාරයක් ඔයාලට මතක් කරනවා එන්ඩින් ඉන්න කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන්ම මට පාලින් කමෙන්ට් එකක් දාන්න මොන හරි දෙයක් දැනගන්න තියෙනවනම් වෙල්ඩින් වැඩ සම්බන්ධව හරි ෆැක්ටරි අන්ස්කිල් ජොබ් ස්කිල් ජොබ් ගැන මොන හරි දෙයක් දැනගන්න තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න මම දන්න විදිහට ඔයාලට හැමදේම කියලා දෙන්නම්. දැන් වැඩේ ගොඩක් දුරට අවසానයි. ඊළඟට තියෙන්නේ මේක පේන්ටිං වැඩ වලට යවන එක තමයි. මෙතනින් පස්සේ පේන්ටිං වැඩ තමයි තියෙන්නේ. ඒ ටික නම් මෙතන නෑ. හැම දිනාටම එහෙනම් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. ලයික් කරාට කමෙන්ට් කරාට ඒ හැම දෙයකටම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හම්බෙමු. මම කරපු ලස්සන වීඩියෝ ගොඩක් තියෙනවා. ඒක මේ වීඩියෝ එකේ අවසානයේ එන් ස්ක්‍රීන් වලින් හරි මගේ යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆැක්ටරි එක ඇතුළේ සිද්ධ වෙන දේවල් ගැන. ඒ වගේම එන්ඩින් හැමෝටම මම සුභපතනවා ඉක්මනට තමන්ගේ වැඩ කටයුතු ඉක්මනින් සාර්ථක වෙන්න කියලා. එහෙනම් හැමෝටම ස්තුතියි. නැවත අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ස්තුතියි.